බුදුදහමේ විවිධ පැති ගැන විමසා බැලීම. ඒ වඩාත් අවධාරණය තුනේ මේ කර්මය පිළිබඳ ප්‍රශ්නයට ඒ වගේම ඒ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයට. මයිතන් ට්‍රිබෝලින්ගේ පොතේ මේ පුද්ගලයා සමූහය පිළිබඳ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්නේ. මම ඇත්තටම හොයා ගන්න පුළුවන් නම් මේ ගැන උනන්දු අයට කියවන්න පොතක් හැටියට මම එය නිර්දේශ කරන්න කැමතියි. අපිට නොතිබුණුම දේ තමයි අර විචාරාත්මක බුද්ධිය. අපිට මේ බුදු දහම ගැන සාකච්ඡා වෙන්නේ මේ විකාරවාදී කණ්ඩායම් වල නොයෙකුත් හරුප ඇරුණාම විචාරාත්මක සාකච්ඡාවක් බුදුදහමේ විවිධ පැති ගැන ප්‍රමාණවත් තිබුණේ නැහැ කියන එකයි මගේ තේරුම. වඩා තිබුණේ ඒ බුදුදහමේ සංකල්ප නැත්නම් බුදුදහමේ ඒ අන්තර්ගතයන් වඩාත් පැහැදිලි කිරීමේ වේශ මාත්‍රයක් තමයි තිබුණේ. දැන් අපට අවශ්‍යයි මේ කිව්ව කාරණා. මම මේකට ඊළඟට එන්නේ ලංකා පෘතුගීසීන්ගේ ඉතාම මුර්ග මර්ධනකාරී බලයන්. ලන්දේසීන්ගේ ඒ තරම් නොඅඩු මර්ධන බලයන්. ඔවුන් ආගම්වලට අපේ ජනය හැරවීමට ගත්තු ප්‍රයත්නය. ඒ සඳහා දුන්නු තාන්නමාන්න. ඒ සඳහා කිජු වූ යන මදපන්තියේ කොටස් වල නැඹුරු වීම. නමුත් 171කට වැඩි ජනතාව අදත් බුදුදහම තමන්ගේ මඟ පෙන්වන ජීවන මාර්ගය ජීවන දර්ශනය හැටියට සලකන. ආමිෂ පූජාව බෝධි පූජාව වන්දනාව ඒ ඔක්කොම ඇතුළත ඒ රාමුව ඇතුළත තමයි මේ ජීවන දැක්ම තියෙන්නේ. ඒක මෙහෙමයි කියලා වචන වලින් කියනවට වඩා ඒක ජීවන සම්ප්‍රදායක් හැටියට පැවතිලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ 1818 පසු 1848 ගෙනදී මහා දරුණු මර්ධනය මේ සියල්ලම අපි එකට ගන්න ඕන උන්ට තිබුණු එකම අභිලාෂය ක්‍රිස්තියානි ධර්මය මේ රටේ වැඩි දෙනෙකුගේ ඇදහිම් බවට පත් කරා. නමුත් ඔවුන් සාර්ථක වුණේ නැහැ. එතන තමයි අධිරාජ්‍යවාදී පරාජය රැඳී තිබෙන්නේ. එතකොට ඔබ කියයි ඇයි තායිලන්ත ඒ වගේ ඇයි කම්බෝඩියාවත් ඒ වගේ බුද්ධ බෞද්ධ ඒ අතරතුනේ නේපාල නේපාලේවත් තායිලන්තේවත් කැම්බෝඩියාවත් යටත් විජිත වශයෙන් පැවතුනේ නැහැ කියන එකයි මගේ තේරුම. තායිලන්තය කිසියම් වූ ආකාරයකට තමන්ගේ භූමියේ කොටස් දීලා නේපාලයක් තමන්ගේ භූමියේ විශාල කොටස් දීලා යටත් විජිත භාවයෙන් නිදී හිටියා. එනිසා තමයි තායිලන්තේ හෝ නේපාල කැම්බෝඩියාව ගැන මම ඒ තරම් දන්නේ නැහැ. නමුත් මේ රටවල් දෙක ප්‍රධානම බෞද්ධ රටවල් දෙකක් හැටියට තියෙනවා. ජපානයේ කතාව වෙනම එකක් අපි ගන්න ඕනේ. මම මේ ථේරවාදී බුදුදහමේ පැතිරීමත් එක්ක තියෙනා වූ සම්බන්ධය ගන්න. දැන් ඒ නිසා මේ රටවල් වල බෞද්ධාගම ජනයාගේ ජීවන දර්ශනයට ඉතිරි වීම බෞද්ධරයක් ඒ ආගමක් හැටියට වඩා මකේටි තමයි රූපය. නමුත් ඒකේ අන්තර්ගතය ජීවන දර්ශන රූපයයි අන්තර්ගතය අතර අපි දකිය යුතුයේ සම්බන්ධය. යටත් විත්‍යයන් නො වූ දරුණු මර්ධනයන්ට කුරිරු මර්ධනයන්ට යට නො වූ මේ පුංචි රට වල දෙකේ බෞද්ධයින් බෞද්ධරයක් වීම පුදුමයන්නේ. මම කියන්නේ ලංකා මේ තරම් බෞද්ධයින් මම දන්නවා එක ජන කණ්ඩායමක් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් වෙනත් දහමකට ගිහින් නැති බව හොඳටම දන්න. මම හොයලත් බලලා තියෙනවා. එයා වඩා කඳුකරයට බරව විශ්ව ජනය. ඒ නිසා ඔවුන්ට තිබුණා වූ බලපෑම අඩු වෙන්නේ නැහැ.
ඊළඟට මම කැමති එන්න මේ ට්‍රෙවෝලින්ගේ පොතේ මට කියවන්න ලැබුණු ඉස්පාසුව තුළ මම දැකපු දේ අපි සමූහය අපි සංගය බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ මොනම ජීවිතය ගත කරන්න ඕන කොහොමද කියලා අග්ගඤ්ඤ සූත්‍රයත් එක්ක ඒ මේ විදියට ආවා දැන් රජ කෙනෙක් ඉන්නව රජුරුවන් ඉන්න ඕන ඒ වගේම මොකද රජුරු කෙනෙක් ඇති කරගන්නට ඇති වුණු හේතු මොනවද ඔක්කොම තියෙනවා ඒ සූත්‍ර සමහර ඉන්න වාචේලා මගේ වරදක් වෙනවන මගේ මේ කරුණ දැක්වීම ගිහියෝ ඉන්න ඕන ඒ වගේම සංග්‍රහත්නේ මේ තුංගොල්ලන්ගේ එක කණ්ඩායම කෝ බිඳවැටීමක් වුණොත් එතෙන්දී ඒ අපේ ජීවන රටාව ජීවන දර්ශනය ඒ පිළිබඳව තිබුණා වූ දැක්ම බැඳීම මේ ඔක්කොම විසිරියා ඒ නිසා ලංකාව මොන අමාරුකම් මැද්දෙත් යන්ත්‍රමින් හෝ නැවත මේ රටේ ඒ අපේ ශ්‍රේෂ්ඨ යතිවරයන් මහත්සේලාට පින් සිදු වෙන්න මේ රටේ නැවත උපසම්පදාව ආදී ඇති කළා මේ රටේ බුදුදහමට පුනර්ජීවනයක් දීලා නැවත මේ සම්බන්ධතාවය ඇති කළා ගියන්ගේ සංඝ සමාජයේ හා රාජ්‍යයේ ඒ රාජ්‍යයේ සම්බන්ධයට එන්න කලක් ගියා ඒ ගියන්ගේ අපේ ශාසනයේ ඒකාබද්ධ අරගලයක ප්‍රතිඵලයක් ඇටියෙ තමයි රාජ්‍යය අපි බුදුදහම රැකිය යුතු අපේ මහා ප්‍රඥාවක් හැටියට පිළිගත් සමාජයක දෙන්නේ 56 breaking.lk okay.